තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ පාලි පන්තිය සමග ඔබ සම්බන්ධ වෙන්නේ අපි දැන් පසුගිය වැඩසටහන් වලදී පැහැදිලි කරගෙන ආවා විභක්ති පිළිබඳව එතකොට ආලපන විභක්තිය සහ තතියා විභක්තිය හැර අනෙක් විභක්ති සම්බන්ධයෙන් උදාහරණ සහිතව ඔබට පැහැදිලි කළා දැන් අද නම් මේ වැඩසටහනට ඔබ සම්බන්ධ වෙන අලුතෙන් නම් සම්බන්ධ වෙන්නේ පසුගිය වැඩසටහන් ටික සති TV YouTube නාලිකාවෙන් ඔබට පුළුවන් ඒවා බලා ගන්නට විශේෂයෙන් ඒ ටික අධ්‍යයනය කරන්නට අවශ්‍යයි. එතකොට අද අපි පටන් ගන්නෙ දැන් ඒ වැඩසටහන් වලදී විශේෂයෙන් අපි ඔබට ඔබේ අවධානය යොමු කළේ ඒක වචන සම්බන්ධයෙන්. මොකද විශේෂම උවමනාව තිබුණේ විභක්ති වල අර්ථය පැහැදිලි කිරීමයි. ප්‍රථම විභක්තිය දෙන්නේ කවර අර්ථයකද? ඊට පස්සේ ද්විතීයික විභක්තිය දෙන්නේ කවර අර්ථයකද? මෙන්න මේ විභක්ති අර්ථ පැහැදිලි කිරීම තමයි විශේෂම අපේක්ෂාව උනේ. ඒක මතක තබා ගන්න වැදගත්ම කාරණාව තමයි ඒ විභක්ති වල අර්ථ වටහා ගන්න එක. දැන් යම්කිසි අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා මොන විභක්තියක්ද තෝරා ගන්න කියන එක ඔබට එතකොට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ සූත්‍රයක් කියවගෙන යනවා කියලා. සූත්‍රයක් කියවගෙන යනකොට එවං මේ සුතං ඒකං සමයං භගවා මෙහෙම කියවගෙන යනකොට ඒ පදයේ නියම අර්ථය වටහා ගන්නට විභක්ති අර්ථ තේරුම් ගැනීම අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. එතකොට ඒක නිසාම තමයි මේ පිළිබඳව වැඩි අවධානයක් අරගෙන ඔබට පසුගිය වැඩසටහන් ටික කියා දුන්නේ. එතකොට ඒකෙදී අපි ඒක වචන ගැන වැඩි උනන්දුවක් දක්වපු නිසා බහුවචනයට හරවන එක තමයි අද අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් සුපුරුදු පරිදිම මේ වරණගිල් ඔබට ආපහු වතාවක් පෙන්නනවා. මේකෙන් තේරුම් අරගන්න මේක කොච්චර වැදගත්ද කියන එක. මේ හැම පාඩමකදීම මේක පෙන්වන්නේ මේ වරණගිල්ල ඔබට පෙන්වන්නේ ඒ තරම්ම මේක වැදගත් නිසා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ මේක හොඳට කටපාඩමේ තියාගන්න පුරිසෝ පුරිසා හේ පුරිසා භවන්තෝ පුරිසා පුරිසම් පුරිසේ කියලා මේක කටපාඩමේ තියාගන්න. කීප සැරයක් මේ ශබ්ද කළා කියන්නේ එතකොට හරියනවා. දැන් අද මේ ඔබට පැහැදිලි කරන්නේ මෙන්න මේ ආලපන විභක්තිය සහ තතියා විභක්තිය හැර ඉතිරි විභක්ති වල අර්ථ කොහොමද තවදුරටත් වටහා ගන්න ඒ පද කොහොමද බහුවචනෙහි යෙදෙන්න කියන එක. දැන් බලන්නකෝ පඨමා කිව්වම පුරිසෝ කියලා තියෙනවා මෙතන පුරිසා බහුවචනේ. ඒතකොට මේ දෙවිදිහම ඔබ තේරුම් ගන්න බෑ ඒක වචන සහ බහුවචන බෙහෙතේ. ඒ ගැන තමයි අද විශේෂම අවධානය යොමු කරන්නේ. අපි බලමු ප්‍රථම විභක්තිය ඉඳලම බලමු. එතකොට මේක පැහැදිලි. දැන් පසුගිය වැඩසටහන් වල කොතනක හෝ අපැහැදිලි තැනක් තියෙනවා නම් මේ ටිකේදී මේක වඩාත් පැහැදිලි විය යුතුයි. මක් නිසාද හැමදාම මේ එකම තැන් ටික කීකී ඉන්න බෑ. ඉස්සරහට අපිට තව වැඩ ගොඩක් තියෙනවා. ඉතාමත්ම වැදගත් පාඩම් ටිකක් කතා කරන්න තියෙනවා. ඉතින් ඉස්සරහට යන්න කලින් මේ ටික වඩාත්ම නිරවුල් කරන්නට අවශ්‍ය නිසාම තමයි අද දවසේදීත් මේ සියල්ල ඒකරාශී කරලා පසුගිය පාඩම් ටික ඒකරාශී කරලා සාරාංශයක් හැටියට මේ වැඩසටහන කරන්නේ බහුවචනයට නැගීමත් එක්කම. දැන් බලන්නකෝ මේ පඨමා විභක්ති ඒකවචන බහුවචන පුරිසෝ පුරිසා ඔයගලන්ට අර කලින් පෙන්වුවේ මේකනේ මේ විභක්ති මේ වරණැගිල්ල තියෙන මෙන්න මේ ටික තමයි මේ කතා කරගෙන ඉන්නේ. එතකොට අපි මේක දැන් මේ වාක්‍යයේ තියෙනවා ප්‍රථම විභක්තියෙන් ඉදිච්ච පද බුද්ධෝ පස්සති. බුද්ධෝ කියන්නේ බලන්න පුරිසෝ වගේ. එතකොට පස්සති කියන එක ඒකේ ක්‍රියාපදේ. ඔබට අපි මුලදීම පෙන්නවා වදති වදන්ති වදසි වදත වදාමි වදාම කියලා වදති කියන ක්‍රියාපදේ වර්ණගෙන හැටි. ඒ විදිහට තමයි පස්සති කියන ක්‍රියාපදෙත් වර්ණගෙන්නේ. පස්සති පස්සන්ති පස්සසි පස්සත පස්සාමි පස්සාම කියලා. හොඳයි අපි දැන් මේක බහුවචනයට හරවන්න බලමු. බුද්ධෝ පුරිසෝ වගේ බහුවචනේ මොකද්ද පුරිසෝ එකේ පුරිසා එහෙනම් බුද්ධෝ කියන එකේ බහුවචනය මොකද්ද? ශබ්ද කරලා කියන්න. බුද්ධා. බුද්ධා. මේ පුරිසෝ පුරිසානේ බහුවචනේ. ඒ වගේ බුද්ධෝ කියන එක බහුවචනෙන් නැගුවම බුද්ධා මේක හොඳට කල්පනාවට ගන්න. පස්සති පස්සති කියන්නේ බලයි. එතකොට මේකේ ක්‍රියාපදේ බහුවචන වෙන්නේ කොහොමද? පස්සති පස්සන්ති. ඒතර බුද්ධා පස්සන්ති. පස්සන්ති. පැහැදිලි නේද? හොඳයි ඊට පස්සේ බලන්න. දේවෝ චරති. දෙවියා හැසිරෙයි. දැන් මේක බහුවචනට හරවමු. දේවෝ කියන එක පුරිසෝ පුරිසාන දේව શબ્දය ගත්තොත් දේවෝ මොකද්ද? දේවා. බහුවචනයේදී දේවා. චරති. චරති එක වචන. බහුවචන චරන්ති. චරන්ති. ඊට පස්සේ බලන්න බාලකෝ කීලති. දැන් බාලකෝ කොහොමද මේක බහුවචනය? ඔබම කියන්න බාලකෝ එකේ බහුවචන මොකද්ද? පුරිසෝ පුරිසානං බාලකෝ බාලකා. එතකොට බාලකා කීලති ක්‍රීඩා කරයි. බහුවචන කීලන්ති. කීලන්ති. උපාසකෝ ආහරති. උපාසකයා ගෙන එයි. උපාසකතුමා ගෙන එයි. උපාසකෝ කියන එක කොහොමද බහුවචනට එන්නේ? කියන શબ્ද කළා උපාසකා. උපාසකා. ආහරති ගෙන එයි. මොකද්ද ඒකේ බහුවචනේ? ආහරති ආහරಂತಿ. ආහරಂತಿ. ආහරಂತಿ මේ ඒක වචනයේදී ති බහුවචනයේදී උන්ති. බලන්න එක වෙනස. මේ පස්සති තියන්නේ ඉවර වෙලා පස්සන්ති උන්ති කියලා ඉවරෙන්නේ. ති උන්ති ඒක වචන බහුවචනය වලදී ක්‍රියාපදේ අපි හඳුනා ගන්න පුළුවන් එහෙම වර්තමාන කාලේ. ඊළඟට තුරංගෝ ධාවතේ. තුරංග කියන අශ්වයා. එතකොට තුරංගෝ ඒක වචන. බහුවචනේ මොකද්ද? ශබ්ද කරලා කියන්නේ තුරංගා. ධාවති කොහොමද ක්‍රියාපදේ? ධාවಂತಿ. ධාවಂತಿ. එතකොට බුද්ධෝ පස්සති බුද්ධා පස්සන්ති. දේවෝ චරති දේවා චරಂತಿ. ඔය විදිහට තමයි ඒක හැදෙන්නේ. දැන් මෙතනදී තවත් දෙයක් තියෙනවා ඔයගොල්ලන්ගේ විශේෂ අවධානයට ගත යුතු. මෙන්න මේ වාක්‍ය දිහා බලන්න. බුද්ධෝ පස්සති. මොකද්ද ඔයගොල්ලන්ට මේ ගැන හිතන්නේ? මොකද්ද මේ ගැන අලුතෙන් හිතන්න තියෙන්නේ? විශේෂයෙන් විභක්ති සම්බන්ධයෙන් හිතනකොට අලුතෙන් හිතන්න කියන්නේ මේ පරණ උගන්වපුවට අනුරූපව. බලන්න පස්සති කියන්නේ බලයිනේ. මේ බලන ක්‍රියාව කරන්නේ කවුද? මේ වාක්‍යන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බලන්න කරන්නේ බුදුරජාණන් වහන්සේ. බලන ක්‍රියාව කරන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට pāli භාෂාවේදී කරන්න ලියන විභක්තිය මොකද්ද? ප්‍රථමා විභක්තිය. වරදවා ගන්නට එපා. මේ ඔබට මූලික පාඩම් උගන්වන නිසායි මේක මේ විදිහට උගන්වන්නේ. එහෙම නැතුව කරන්නා කියනකොට තව අපිට ගොඩක් කතා කරන්න තියෙනවා ව්‍යාකරණ අනුකූලව. ඔබේ දැනුමේ මට්ටමට ඉස්සරහට කරගෙන යෑම සඳහායි මේ ටික පැහැදිලි කරන්නේ. ඊළඟට බලන්න දේවෝ චරිතේ. දෙවියා හැසිරේ. දැන් මේ හැසිරෙන ක්‍රියාව කරන්නේ කවුද? දෙවියා. අන්න ඒ නිසා තමයි ප්‍රථම විභක්තියෙන් දේවෝ කියලා තිබෙන්නේ. දේව කියන શબ્දය දේවෝ කියලා ප්‍රථම ඒක වචනෙන් තිබ්බේ මේ ක්‍රියාව කරන්නේ දෙවියා හින්දා. ඒත් බහුවචන වෙනකොට ප්‍රථම විභක්ති බහුවචනට කියනවා. හරි. බාලකෝ කීලති. සෙල්ලම් කරන ක්‍රියාව කරන්නේ කවුද? බාලකෝ ළමයා. ළමයා තමයි මේ ක්‍රියාව කරන්නේ. ඒ නිසා තමයි බාලක කියන શબ્දය බාලකෝ කියලා ප්‍රථම විභක්තියෙන් තිබ්බේ. බහුවචනට එනකොට බාලකා මේ වගේ. හරි. ඊළඟට බලන්න උපාසකෝ ආහරති. ගෙනේන ක්‍රියාව කරන්නේ කවුද? उपासकया क्रियाव करन्ने उपासकय निसा करन्न प्रथमाय भक्ति करन्न प्रथमाय भक्ति मेक कटට හුරු කරගන්න ක්‍රියාව කරන්නේ ප්‍රථමාය භක්ති ඒ මට්ටමින් දැනට ඔබේ මතකයට ගන්න එතකොට ක්‍රියාව කරන්නේ උපාසක නිසා උපාසක શબ્දය ප්‍රථමාය භක්තියෙන් තිබ්බා තුරංගෝ දහවති දුවන ක්‍රියාව කරන්නේ අශ්වයා ඒ නිසා තුරංග කියන શબ્දය ප්‍රථමාය භක්තියෙන් තිබ්බා ඒක වචනනම් තුරංගෝ බහුවචනනම් තුරංගා දැන් මේකෙන් හොඳට හිතට ගන්න ක්‍රියාව කරන්න ප්‍රථමා විභක්තියෙන් තියනවා දැනට ඒක එහෙම හිතා ගන්න දැනට කිසිම ගැටලුවක් නැහැ මේ විදිහට හිතා ගන්න ඉදිරියේදී ඔබට ඉදිරි බොහොම ගැඹුරට යනකොට කර්මකාරක ආදී කරනකොට තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් බොහෝ දේ දැනට මේ ටික මතක තියා ගන්න හොඳයි අපි ඊළඟ පාඩමට යමු දැන් මේ ဒုတိ ය විභක්තිය ගැන කතා කරන්නේ मतकයිනේ මෙන්න මෙතන දැන් අපි පඨමයි භක්තිය කතා කරා දැන් කතා කරන ආලපනය කතා කරන්නේ නැහැ දැනට ဒုတိ ය විභක්තිය ගැන මේ කියන්නේ යන්නේ මේ තියෙන ဒုတိ ය විභක්ති පුරිසං පුරිසය කියන දැන් බලන්න මේ වාක්‍ය මේකත් බහුවචනට නගන්න තියෙන්නේ මේ අපි ඒක වචනට කලින් උගන්නපුවමයි මේ ආපහු ඔබට විභක්ති අර්ථات මතක් වෙන්න ඊට පස්සේ බහුවචනයට යොදන්නේ කොහොමද කියන එකත් මතක් වෙන්නත් ඒක තමයි මේක කරන්නේ. දැන් මේකදී උගන්වන්නේ මේ ဒုတိ ය විභක්තිය විතරක් බහුවචනයට නගන්නේ මුළු වාක්‍යෙම බහුවචන නගන්න කියලා කියන්නේ. හරි? හොඳයි. වාක්‍ය දිහා බලන්න බුද්ධෝ manussං පස්සති. බුද්ධෝ දැන් ඔබට මතකයි කලින් පුරිසෝ වගේනේ බුදුරජාණන් වහන්සේ මනුස්සං මේ බිඳුවෙන් ඉවරලා තියෙන මොකද්ද විභක්ති ဒုတိ ය ඒක වචනේ පුරිසං වගේ මනුස්සං මනුෂ්‍ය શબ્දය මනුස්ස කියන පාලි શબ્දය මනුස්සං වුණා ဒုတိ ය විභක්තියෙන් තිබ්බා එතකොට පස්සති දකි මේ ක්‍රියාව කරන්නේ කවුද මනුෂ්‍යයව දකින ක්‍රියාව කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා ප්‍රථම විභක්තියෙන් තිබ්බා දැන් මේ ဒုတိ ය විභක්තියෙන් කියන්නේ මොකද්ද සිංහලෙන් අපි කියන්නේ කර්මය කර්ම විභක්තිය කියලා කියන්නේ එතකොට ක්‍රියාවට යටත් වන දේ ලියන්නේ ဒုတိ ය විභක්තියෙන් බුදුරජාණන් වහන්සේගේ දැකීමේ ක්‍රියාවට යටත් උනේ කවුද හසු උනේ කවුද මිනිසයා ඒ නිසා මේක ဒုတိ ය විභක්තියෙන් තියෙනවා ඒක වචන නිසා ඒක වචනේ බහුවචන නම් කොහොමද කියන්නේ මේ විදිහට කියන්න වෙනවා හරි අපි මුළු වාක්‍යයෙන් බහුවචනට නගමුද බුද්ධෝ කියන එකේ पदे बहुवचनय ओगोल्लो දැන් දන්නවා බුද්ධා මනුස්සං මොකද බහුවචනේ පුරිසේ වගේ මිනිස්සෙය වෙනවා ඒතකොට බුද්ධා මිනිස්සේ පස්සති කියන්නේ ඉවරන එක බහුවචන වෙන්නේ කොහොමද උන්ති කියලානේ එතකොට පස්සන්ති පස්සන්ති මෙතන බලන්න දේවෝ නරං රක්ඛති දෙවියා මිනිසාව රකී රකින්න ක්‍රියාව කරන්නේ කවුද දෙවියා ඒ නිසා ප්‍රථමාවෙන් තිබ්බා රැකීමට හසු වුනේ කවුද නරයා මිනිසා ඒ නිසා ඒක ဒုတိ යාවෙන් තිබ්බා ක්‍රියාවට හසු වෙන කෙනා ක්‍රියාවට යටත් වෙන කෙනා ဒုတိ ය යටත් වෙන්නේ ဒုတိ ය කියලා මතක තියාගන්න කරන්න පටම යටත් වෙන්නේ ဒုတိ ය එහෙම මතකයට ගන්න ටිකක් ඕක කියවන්න කරන්න පටම යටත් වෙන්නේ ဒုတိ ය ඔහොම කියව කියවෙන්නේ එතකොට හුරු වෙනවා. හරි දැන් දෙවියා මිනිසා රකි අපි මේක බහුවචනට නගමු. දේවෝ කියන එක බහුවචනට කොහොමද එන්නේ? කියන શબ્ද කළා දේවා නරං කොහොමද බහුවචනේ? මේක වගේම හදා ගන්න. නර શબ્දය නරං නරේ ဒုတိ ය වේදී. නරේ රක්ඛති කොහොමද කියන්නේ? අයියෙන් කියන්නේ රක්ඛන්ති රක්ඛන්ති ඊළඟට බලන්න බාලකෝ සූර්යම් පස්සති ළමයා ඉර දකි දකින ක්‍රියාව කරන්නේ ළමයා ඒ නිසා මේක ප්‍රථමා දැකීමට හසු වුනේ මොකද්ද සූර්යම් හිර ඉර එනිසා ඒක ဒုတိ යාවෙන් තිබ්බනේ. දැන් අපි මේක බහුවචනෙන් නගමු. බාලකෝ කොහොමද බහුවචනේ? ශබ්ද කරලා කියන්න. බාලකා. සූර්යං කොහොමද බහුවචනෙට එනකොට? මෙතන දිහා බලන්න. සූර්යේ. සූර්යේ. පස්සති පස්සන්ති වෙනවා. පස්සන්ති. ළමයි එතකොට එක ඉරක් නෙමෙයි දැන් බහුවචනනේ ඉරවල් දකිති මෙතන නම් දැන් ඒක වචනෙන් ගත්තම බුදුහාමුදුරුවෝ මිනිස්සෙකු දකි මෙතන බුදුරජාණන් වහන්සේලා මිනිස්යයන් දකි කියන එක බහුවචනට වෙනවා එතකොට දකිති වහන්සේ කියනවා නම් අපි දකින්සේක කියන්න ඕන සිංහලෙදී ඊළඟට යන්න उपासको आहारं आहारति उपासकया आहार गेनेई गेनेई में क्रियाव करन्ने कवुद उपासकया एंदा करन्न पटमा गेनेई में क्रियावट हसुने मोकद आहार ए निसा द्वितीया तो දැන් අපි මේක බහුවචන නගමු उपासको කොහොමද उपासका आहारं කියන එක आहारे එකෙන් කියන්න ඕනේ නැහැ නේද? ඔයගොල්ලන්ට බලවම හිතා ගන්න පුළුවන් නේ. ආහාරති කොහමද? ආහාරන්ති. උපාසකවරු ආහාර ගෙන ඇති. මේක බලන්න. තුරංගෝ ගාමං ධාවති. අශ්වයා ගමට දුවයි. දුවන ක්‍රියාව කරන්නේ අශ්වයා නිසා තමයි ප්‍රථමාවෙන් තිබ්බේ. කොහාටද දිව්වේ ගමට ඒ නිසා මේක ဒုတိ යාවෙන් තියෙනවා හරි දැන් අපි මේක බහුවචනෙන් නගමු තුරංගෝ කොහොමද බහුවචනේ තුරංගා ගාමං කොහොමද බහුවචනේ බලන්න මේක දිහා ගාමේ ධාවති ශබ්ද කළා කියන්නේ මොකද්ද ධාවಂತಿ तुरंगा गामे धावन्ति अश्वयो एक गमक නෙවෙයි දැන් ගම් ගොඩක් මේක බහුවචන ගම් වලට දුවති හරි නේද දැන් මේකදී නෙමෙයි ဒုတိ ය විභක්ති විශේෂ කොට ඔබට ඉගැන්වුව නිසා මතකයට ගන්න කල්පනාවට ගන්න හොඳ අවධානයට ගන්න මෙන්න මේ ටික ක්‍රියාවට හසු වෙච්ච දේ ක්‍රියාවට යටත් වෙච්ච දේ ඒක ဒုတိ ය වේ එතකොට ඒක බහුවචනට අපි මේ විදිහට හදාගත්තානේ. මේක හොඳට අවධානයට ගන්න. අපි ඊළඟට යමු කර්ණ විභක්තියට. කර්ණ විභක්තිය කොහෙද තිබ්බේ? වර්ණගින්න නම් මේ මෙතන මේ. මෙතන. එයි මේ තතියව ගන්නන්න තිබ්බනේ. තතියාවෙන් ප්‍රභේදයක් තමයි මේක. අපි ඔය ඉස්සරහට ව්‍යාකරණ අනුකූලව ඉගෙන ගමු. තතියාව අපිට දැනට අදාළ නැහැ. ඒ නිසා තමයි දැනට මේක කතා කරේ නැත්තේ. චතුර්ථ ඥාන තිබ්බනේ. ඔය කියන තිබුණා. නමුත් අපි පාඩම උගන්වන්නේ මේ පිළිවෙලට නිසා අපේ ඉගෙනීම පහසුවට නිසා අපි අද මෙතන ඉඳන් කතා කරමු. මේ මෙතනදී. ඊට පස්සේ මේ ටිකත් කතා කරගෙන යමු. හරි. ඔන්න අපි ආවා කර්ණ විභක්තියට. කර්ණ විභක්තියේ තේරුම මොකද්ද? අපි මතක් කළා පසුගිය වැඩසටහන් වලදී යමක් උපකාරයෙන් නම් යම්කිසි දෙයක් කරන්නේ. ගමන් කරන්නේ පයින් නම් එතකොට පාද උපකාර කරගෙන තමයි ගමන් කරේ. ලියන්නේ පෑනෙන් නම් පෑන උපකාර කරගෙන තමයි ලිව්වේ. පෑන කර්ණ කොටගෙන ලියයි. එතකොට ලිවීමේ ක්‍රියාවට උපකාර කරගත දේ. යමක් උපකාර කරගන්නවා නම් ඒ දේ කර්ණ විභක්තියෙන් තමයි අපි තියන්නේ. එකක් උපකාරයෙන් නම් ඒක වචනෙන් තියනවා. ගොඩක් උපකාර කරගෙන නම් බහුවචනෙන්. එක පෑනකින් නම් ලියන්නේ මේක ඒක වචනෙන් පෑන් ගොඩකින් ලියනවා නම් මේ විදිහට. මේ උපකාර අර්ථය කියලා මෙතන පෙන්වලා තියෙන්නේ. ඒකයි ඔයගලන්ට මතක තියාගන්න පහසුවට. අපි බලමුකෝ මේ අභ්‍යාසය ගැන ටිකක්. අස්සෝ පාදේන සුනඛං පහරති තේරුම් බලමු ටිකක් अश्वया पादयेन කියන පාදය කරන කොටගෙන බල්ලාට පහර දෙයි. දැන් බලන්න පහර දීමේ ක්‍රියාව කලේ කවුද? අශ්වයා. ඒ නිසා තමයි අස්සෝ කියලා පඨමා විභක්තියෙන් තිබේ. කරන්න පඨම නිසා. ඒක අශ්වයයිනේ. ඒක වචනෙන් තිබ්බා. පුරිසෝ වගේ. පාදේන පාදය කරන කොටගෙන පයින් තමයි ගහලා තියෙන්නේ. ඒතර ගහන උපකාර උනේ පාදය. ඒ නිසා මේක කරන විභක්තියෙන් තිබ්බා. එක කකුලකින් පයින් ගහපු හින්දා ඒක වචන කකුල් දෙකෙන්ම පයින් ගැහුවා නම් බහුවචනෙන් තියන්න වෙයි. පහර කෑමට ලක්ුණේ සුනකයා. ක්‍රියාවට යටත් උනේ බල්ලා. යටත් වන්නේ ဒ ුතියා. නේ? හරි. දැන් එන්න එතකොට කරන්න පටම යටත් වෙන්නේ ဒ ුතියා. උපකාර කරගන්නේ කරන විභක්තිය. යමක් උපකාරයෙන් නම් කරන්නේ ඒකට යොදාගන්න විභක්තිය කරන. उपकाराई कारण के लिए मत करना पटम यटत्वेन द्वितीय उपकाराई कारण के लिए निकम के लिए मत त्याग हरिदमे का भी बहुवचन नगम अस्सो के बहुवचन पदे मुकद अस्सा पादेन कारण विभक्ति एकवचन है बहुवचन मुकद पुरिसे भी पुरिसे ही वागे पादे भी पादे ही अभी तीम को पादे भी कर्म अभी पादे ही ज्ञान पुलवांग सुनखंग द्वितीय विभक्ति एक वचन तीन बहुवचन को मद पुरीसंग पुरीसे वगे सुनखे सुनखे पहारती को मद बहुवचन है शब्द गलत किया पहरांती पहरांती अश्वयो पादवलिं बल्लंट पहर गसति ඊළඟ බලන්න उपासको चागेन मनुष्यं पीनेति उपासकतुमा त्यागयेन मनुष्यया पिनवाई පිනවන ක්‍රියාව කලේ කවුද? උපාසකෝ. අන්න පඨම විභක්ති. මොකෙන්ද පිනෙව්වේ? ත්‍යාගය කරන කොටගෙන. ත්‍යාගයේ උපකාරයෙන් තමයි මිනිස්යාව පිනෙව්වේ. ඒ නිසා මේක කරන විභක්ති. මනුස්සම් පිනේදී පිනවන ක්‍රියාවට හසු වුනේ මිනිස්යා. ඒ නිසා යටත් වෙන්නේ ක්‍රියාවට හසු වෙන්න ဒ ුතිය. කරන්න පඨම යටත් වෙන්න ဒ ුතිය උපකාර කරගන්නේ කරන. එතකොට උපාසකතුමා ත්‍යාගය කරන කොටගෙන මිනිසයා පිනවයි. අපි ත්‍යාගය කරන කොටගෙන කියලා විස්තර කියන්නේ නැණි කියනකොට කියන්නේ ත්‍යාගයෙන් මිනිසයා පිනවයි කියලා. හොඳයි බහුවචනෙට නගමු අපි. උපාසක කොහොමද බහුවචනෙට එන්නේ? උපාසකා. ඡාගේන ඡාග શબ્දය තමයි මේ ඡාගේන උනේ. ඡාග શબ્දේ බහුවචනෙට උනොත් කරන්නේ ඡාගේහි දැන් මෙතන බිහිනේ ඕන බිහි තියන්නත් පුළුවන් ඡාගෙහි බිහි ඡාගෙහි මනුස්සං කියන කේ බහුවචනේ කොහොමද? ဒ ුතිය බහුවචනේ වර්ණගිල පාඩම් කට්ටිය දැන් පුළුවන් මනුස්සේ පීනේති මොකද බහුවචනේ? පීනෙන්ති පීනෙන්ති उपासक चागे ही मनुष्य पीनेंति उपासक वरु त्यागवलिन मनुष्ययन पीनवती ඊළඟට බලන්න ලේකකෝ හත් වෙන දීපං ගන්හවති ලියන්න අත කරන කොටගෙන නැත්නම් අතින් දීපය දීපං කියන්නේ පහන ගන්හාති ගනි බහුවචන ලේඛකා හත්තේ කොහොමද කියන්නේ? हत्थे भी नत्ता हत्थे ही क्या पुलवांग दीपं के बहुवचने दीपं दीपे गन्हाति गन्हांति लियन्नो अत्खरन कोटगेन पहन गनिति ඊළඟට බලන්න මේ අර විදිහටම තමයි වානිජෝ සඨේන බාලකං වංචති වෙලෙන්දා सठ කියන්නේ කපටිකමට සටහේන කිවි කපටිකම කරන කොටගෙන කියන එක මේ විදිහට හදාගත්තේ. කපටි කමින් බාලකම් ළමයා වංචති රවට්ටයි. බහුවචන නගමු කොහොමද එන්නේ? හයියෙන් කියන්න. වානිජා සටහේන. සට ශබ්ද ඒක වචනෙන් පුරිසේන වගේ සටහේන වුණා. බහුවචනෙන් නම් කොහොමද ලියන්නේ? සටේ බිහි නැත්නම් සටේහි. बालकं කියන එක बालके, वंचति वंचन्ति प्रवर्तति, वाणिजा सठेभि बालके वंचन्ति, विलेन्दो कपटिकं वलिन, एक कपटिकमकिन නෙමෙයි බහුවචන නේද? कपटिकं वलिन लमयिन वंचा करति प्रवर्तति, बालको वायामेन पब्बतं तरति, ළමයා උත්සාහයෙන් පර්වතේ තරණය කළයි. එතකොට තරණය කරන ක්‍රියාව කරන ළමයා අන්න එක පටමාවෙන් තිබ්බා. වායාමේන උත්සාහය කරන කොටගෙනයි මේ කන්ද තරණය කරන්නේ. ඒ නිසා වායාම කියන શબ્දය කර්ණ විභක්තියෙන් පුරිසේන වගේ වායාමේන කරා. පර්වතේ තරණය කරේ. තරණය කිරීමට හසු වුණේ නැත්නම් තරණය කිරීමට යටත් වුණේ පබ්බතං පර්වතේ. ඒක 12වෙනි තිබ්බා. अभी मेक दामुको बहुवचनेट कोमदाने बालका वायामेन कियने का शब्द कला कियन है मोम वायामे ही नत्तम वायामे ही वायामे भी पब्बतं कियने का पब्बते तरति शब्द कला कियन मुकद बहुवचने तरंती ළමයින් නැත්නම් ළමයින් නෙමෙයි ළමයි උත්සාහයන් කරන කොටගෙන පර්වතයන් තරණය කරති. පැහැදිලි නේද? දැන් අපි මේ කිව්වේ කර්ණ විභක්තිය වෙනකන් ඔබට දැන් අපි පෙන්නවා ප්‍රථම විභක්තිය සම්බන්ධයෙන්. ඊට පස්සේ ဒုတိယ විභක්තිය ගැන කතා කළා. ඊට පස්සේ කරණ විභක්තිය ගැන කතා කළා. ওই විදිහට ලබන සතියේදී අපි චතුර්ථි පංචමී චට්ටි සප්තමී ටිකත් පැහැදිලි කරනවා බහුවචනයට කොහොමද නගන්නේ කියලා. ඒ ටික පැහැදිලි කළාම පුරිස શબ્දේ සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන් විභක්ති පැහැදිලි කිරීම අවසන් වෙනවා. පුරිස શબ્දේ නෙමෙයි ඕනම શબ્දයක් වර්ණනකොට විභක්ති වල අර්ථය මේකයි. ඉතින් શબ્දවල වෙනස්කම් එනවා අපි ඉදිරියට කතා කරමු. मत विशेष मत मे पाड़मट अदाल वचन टिक मतक भागान्न वर्णगिल पुलुअंतर पुरीसो पुरीसा पुरीसं पुरीस पाड़कर मे वेडसटहान सति टीवी यूट्यूब नालिकावट अपलोड करा एक डिस्क्रिप्शन बॉक्स के मेक पीडीएफ एक डाउनलोड करगेन उलंग अध्ययन कटयुत करगा मूल वेडसटहान पुरीस शब्दय रेकॉर्डिंग दालती लमे रेकॉर्ड कर दीपेक उगलंट एक आहलत मतक त्यागन पहसुना एक डाउनलोड करला मैं उबे मत केट गन सीरुदनाटम तेरुवासरनाई